රජ්ජුරුවන්ගේ විසවගේ සහෝදරයාට රජකම යනවා කියන එක පටන් ගත්තේ මේ නරේන්ද්‍රසිංහ රජ්ජුරුවන්ගේ කාලේ. ඉන්දියාවෙන් කුමාරිකාවක් සරණ පාවා ගැනීම සඳහා. අන්න එතන තමයි අපිට වැරදිච්ච තැන. එදා තමයි මේ රටට මේ දෑවැදි ක්‍රමය ආරම්භ වුණේ. දෑවැදි පෙට්ටියත් එක්ක එවුවේ දියණියගේ ආරක්ෂාව සඳහා කතරගම් දෙවියන්ගේ ජීවමාන දඹරන් රූපය. මහරජ මම දේව අණක් මම ඔබට කරනවා. මගේ මේ පිළිමය දින 15ක් පුරාවට නගරේ සංචාරය කරවා පුද සැනකෙලි මංගල්‍යයක් මට කරන්න ඕනේ කියලා. අන්නේ පුද සැනකෙලි මංගල්‍යය තමයි මේ ඇසල පෙරහැර කියලා ආරම්භ වුනේ. ලංකාවේ දෙවියන්ට පිරිත් කියනු ලබන එකම ස්ථානය මේ පුණ්‍ය භූමියයි. එතකොට ඒ පිරිතර වැඩම කරන ගරුතර මහා සංඝරත්නයේ අපි බැරිලා පැන් ටිකක්වත් දෙන්නේ නැහැ. පිරිත් අවසානයේ අපි දානි දෙන්නේ නැහැ. පිරිකර පූජා කරන්නේ නැහැ. කිසිම දෙයක් අපි කරන්නේ නැහැ. එදා රජ අණ පරිදි අදත් අකණ්ඩව ඒ සියලු චාරිත්‍ර සිදු කරනු ලබනවා. මේ දේවාලයේ මහා වාහල් කඩේ කොටයි පත්තිරිප්පුවේ කොටයි සරල් රේඛියව තියෙන්නේ. රත්තරන් ගානට ඒක සම්පූර්ණ සුද්ධ කළා බලපුවාම ඒකේ ලියලා තියෙනවා අත්තරගම බණ්ඩා දලදා මාලිගාවට නරේන්ද්‍ර සිංහ රජුට දුන්නා. ලංකාවේ සැඟවුණු රහස් සොයන වෙබ් ගවේෂණියා හෙලරහස් වැඩසටහන් මාලාවක් ඉදිරිපත් කරා දලදා මාලිගාව හා සම්බන්ධව. දලදා පෙරහැර ඇසළ පෙරහැර කොහොමද එකතු වුනේ? ඉතින් මේ ගැන කතා කරන අතරතුර අපිට හිතුණා දලදා පෙරහැරත් එක්ක එහෙම නැත්නම් ඇසළ පෙරහැරත් එක්ක සම්බන්ධ වෙන කතරගම් දේවාලයේ පෙරහැර ගැන කතා කරන්න. ඉතින් මේ දේවාලයේ පෙරහැර ගැන කතා කරන අතරතුර කතරගම් දේවාලය ගැන ඉතිහාසය ඔබට ගේන්න අපි සූදානම්. ඉතින් අද අපිත් එක්ක එකතු වෙනවා මේ ගැන කතා කරන්න මහනුවර කතරගම් දේවාලයේ වර්තමාන භාරකාරත්වය බස්නායක නිලමේ තැන්පත් ගැමුණු වලිසුන්දර මහත්මන් එක්ක. ආයිබෝන් ඔබතුමන්ට. ආයිබෝන්. මට අහන්න තියෙන පළවෙනි ප්‍රශ්නේ තමයි ඇයි කතරගම් දේවාලයට කුඩම්මගේ සැලකිල්ල ලැබෙන්නේ මේ මාලිගා භූමියෙන් එපිටට එන්නේ? ඔව්. ඒක හොඳ බොහොම ප්‍රශ්නයක්. මහනුවර කතරගම දේවාලය තමයි සිංහල රාජ්‍ය වංශයේ අවසාන නරපතියගේ දේවාලය. සිංහල රාජ්‍ය වංශයේ අවසාන නරපතිය තමයි ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජ්ජුරුවෝ. එයා කියන්නේ කුණ්ඩසාලි කුමාරයා, නැත්නම් සෙල්ලම් කුමාරයා, නැත්නම් සෙල්ලම් නිරිඳු කියලා හඳුන්වන්නේ. එයා විමලධර්ම සූරිය රජ්ජුරුවන්ගේ පුතා. ඒ රජ්ජුරුවෝ බොහොම සෙල්ලක්කාර ජීවිතයක් තමයි ගත කරේ. එයාට බිෂවරු ගණනාවක් හිටියා, අන්තපුර ගණනාවක් තිබ්බා. එතුමා අවුරුදු 16දී රජ වුණා, අවුරුදු 36දී මිය ගියා. එතුමා අවසාන සිංහල රජු හැටියට කටයුතු කරනකොට එතුමාට සිද්ධ වුණා ලංකාවේ බිසවුන්නාන්සේලාට අමතරව ඉන්දියාවෙන් කුමාරිකාවක් සරණ පාවා ගැනීම සඳහා. අන්න එතන තමයි අපිට වැරදිච්ච තැන. එතුමා ඒ ගත්තු තීරණය කෙසේ හෝ වේවා එතුමා ඒ තීරණය ගත්තා. හොඳට හරි නරකට හරි එතුමා ඒ තීරණය ගත්තා. එතුමා ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පාලකාඩු කියන ගමේ වාත්තපුරම් නම් ගමේ වාසය කරපු රාජ ප්‍රධානියාගේ දියණිය තමයි එතුමා කරකාර බඳාගත්තේ. ඇගේ නම තමයි ප්‍රමිලා බිසව, ප්‍රමිලා කුමරිය. එදා රජ දවස ඇය නැව් මගින් ගෙනල්ලා කොළොන්තොටට නෙමෙයි එදා ගෙනාවේ, යාපනයේ තොටර ගෙනල්ලා ගොඩ බස්සවල යාපනයේ ඉඳලා මහා ඇත් අස් රිය පාබල පංචතූරය මධ්‍යයේ ඇය මහනුවරට කැන්දගෙන ආවා. ඒ කැන්දගෙන ආපු අවස්ථාවේදී මහනුවර නගරට ඇවිල්ලා ඇයටත් වෙනත් රාජ්‍ය ප්‍රධානීන්ට වගේම මහනුවර අද ඊශ්වර කෝවිල නැත්නම් සෙල්ල විනයාගර කෝවිල කියන තැන තමයි එදා වැව තිබිලා තියෙන්නේ. එතනින් මෙහාට එන්න බෑ රජුගේ අණ නැතුව. රජුරු අණ කරන්න ඕනේ ඕනම් ප්‍රධානීෙක් ආවම එතනින් මෙහාට එනවා නම් අවසර දෙන්න ඕනේ. ඇය රජ බිසවක් වුණත් ඇයටත් සිද්ධ වුණා එතන ටිකක් වෙලා පොරොත්තු වෙන්න, එහෙම නැත්නම් ගිමන් නිමන්ට. ඊට පස්සේ රජමාලිගාවෙන් අවසර ලැබුණාම ඇය සියලු පංචතූරයේ මැද්දේ කර රජමාලිගාව රජවාසලට ඇයව එක්කරගෙන ගියා. එක්කරගෙන ගිහිල්ලා ඇයව මහත් හරසරින් රජමාලිගාව ඉදිරිපිට පිළිගෙන සියලු උත්සව කරලා ඇයව රජමාලිගාව තුලට ගෙවද්දා ගන්න ගියා. නැත්නම් රජමාලිගාව තුලට එක්කරගෙන ගියා. ඒක උඩරට සම්ප්‍රදායික සිටිතක් තියෙනවා කුල ගෙවද්දීම කියලා. ඒ වගේ ඇය ගෙවද්දා ගන්න වාසලට ගෙවද්දා ගන්න එක්කරගෙන ගියා. එක්කරගෙන යන අවස්ථාවේදී
ඇය දෑවැද්දක් අරගෙන ආවා. එදා තමයි මේ රටට මේ දෑවැදි ක්‍රමය ආරම්භ වුණේ. සිංහල රජුරවන්ට දෑවැද්දක් එක තමයි ඉන්දියාවේ රජුරු තම දියණිය කරකාර බන්දලා දුන්නේ. බොහොම සතුටුයි කියන්නේ. ඇය දෑවැදි පෙට්ටියක් ගෙනාවා. ඒ දෑවැදි පෙට්ටියේ කතාව තමයි අදත් තියෙන්නේ අපේ ගම්බදවත් සහ නගරබදවත් තියෙනවා. තමුන්ගේ දියණිය කරකාර බන්දලා දෙනකොට දියණියගේ දෙමව්පියෝ බෑනට දෑවැද්දක් දෙනව නෙමෙයි. අපි දන්නවා ට්‍රංක පෙට්ටියක ට්‍රංක පෙට්ටියක දාලා ගෙනනවා ඊට පස්සේ සූට්කේස් එක ආවා ඊට පස්සේ දැන් ඔය දැන් නම් වර්තමානයේ නම් දෙනවා මේ ඩොරියකින් එකක් ඇඳ පුටු මේස ඇගේ රිදි පිළි එවුව මෙව්වා නමුත් එදා රජ දවස ඒව ඔක්කොම ගෙනාවේ ඇගේ තැලි පිළි සහ ඇගේ ඇඳුම් ආයිත්තම් ආභරණ ආයිති ඔක්කොම ගෙනාවේ විශාල යකඩ පෙට්ටියක මොකද ඒක මුහුදේනේ ගෙනාවේ මුහුදේ නැව්වලනේ ගෙනාවේ ඒ යකඩ පෙට්ටියක ගෙනාවේ මම බොහොම සතුටෙන් කියනවා ඒ දෑවැදි ගිනාපු දෑවැදි පෙට්ටිය ද ආරම්භ කරපු දෑවැද්ද තමයි මේ අද වෙනකන් උඩර සමාජ ක්‍රමයේ තාම පවත්වාගෙන යන්නේ ඒක පටන් ගත්තු ඒ දෑවැදි පෙට්ටිය අදත් නිරුපද්‍රිතව 99.99% හොද තත්ත්වෙන් මහනුවර කතරගම් දේවාලයේ තැන්පත් වෙලා තියෙනවා අපර පුංචි බාධා කිරීමක් කරන්න සිද්ධ වෙන නිලමතුමනි මේ ඒ කියන්නේ ඒ කාලේ ගිනාපු ඒ දෑවැදි පෙට්ටිය තවත් තියෙනවා ඒ දෑවැදි පෙට්ටිය අදත් දේවාලේ තැන්පත් වෙලා තියෙනවා ඒක බොහොම සතුටින් කියන 99.99%ක්ම හොඳ තත්ත්වෙන් තියෙනවා අපිට බලන්න හැකියාවක් තියෙද බලන්න පුළුවන් අවුරුද්දකට සැරයක් අපි බඩු ගණන් ගන්නකොට ඒ දෑවැදි පෙට්ටියක් පේනවනේ ඒක විශාල පෙට්ටියක් මිචිත්‍ර පෙට්ටියක් ඒ පෙට්ටියේ තමයි යගේ සියලු ආභරණ තියෙන්නේ ඒ දෑවැදි පෙට්ටිය තමයි අද අපි තැන්පත් කරලා තියෙන්නේ එදා රාජ්‍යත්වයටපත් නරේන්ද්‍ර සිංහ රජුරෝ ඔහුගේ බිස උන්නාන්සේලා ඒ රජුරුවන්ගෙන් පස්සේ මේ රටේ නායකකාර වංශිකයෝ රජ වුණා ඒගොල්ල තමයි මේ පළවෙනි රජුනෝ මේ නරේන්ද්‍ර සිංහ රජුරුවන්ගේ බිසවගේ සහෝදරයා තමයි ශ්‍රී විජය රාජසිංහ රජුරෝ රාජ්‍ය වර්ෂ 1739 ඉඳලා 1747 වෙනකන් ඔහු මේ රටේ රාජ්‍ය කරා නරේන්ද්‍ර සිංහ රජුරෝ 1707 ඉඳලා 1739 වෙනකන් විතර රජ කරලා තියෙන අවසාන සිංහල රජුරෝ ඉතින් රජ පෙළපතේ රජුරුවන්ගේ බිසවගේ සහෝදරයාට රජකම යනවා කියන එක පටන් ගත්තේ මේ නරේන්ද්‍ර සිංහ රජුරුවන්ගේ කාලේ නැත්නම්ගේ රජුරුවන්ගේ පුතාට අවාසනාවකට නරේන්ද්ර සිංහ රජුරුවන්ට දරුවෝ හිටියේ නැති නිසානේ රජුරුවන්ගේ මසිනාට යන්න උනේ රජකම ගියේ ඉතින් එදා ඒ රජ කුමරිය රජවාසලට කැඳවාගෙන එනකොට උඩරට හිටපු ප්‍රධානී දිසා වෙලා මහා අධිකාරම්වරු අධිකාරම්වරු සහ උඩරට ඉදිබු ගෞතම මහා සංඝරත්නය ඒ ප්‍රධානීන් කියලා තියෙනවා මේ රූපය ගෙනියන්න දෙන්න බෑ කියලා. ඒ මොකද මේ දෑවැද්දට දීපු දෑවැද්ද පෙට්ටියත් එක්ක රජුරෝ දීලා තිනවා ඉන්දියාවේ රජුරෝ තමුන්ගේ දීනෙට දීලා තිනවා මොකද තමුන්ගේ දීනෙට කරදරයක් වෙලා දියණියගේ ස්වාමි පුරුෂයා මැරුණු දීනිය වැන්දපු කාන්තාවක් වෙනවනේ. ඒක නිසා තමයි දෑවැදි පෙට්ටියත් එක්ක එවුවේ දියණියගේ ආරක්ෂාව සඳහා කතරගම් දෙවියන්ගේ ජීවමාන දඹරන් රූපය මොකද ඉන්දියාවේ අදහන්නේ රාම කුමාරයා නැත්නම් විෂ්ණු දෙවියෝ ඉන්දියාවේ එක්තරා ප්‍රාන්ත කීපයක පමණයි කතරගම් දෙවියෝ අදහන්නේ කතරගම් දෙවියෝ කියන්නේ අපි රාවණ රජුරුවන්ගේ අවතාරය කියනවා නෙමෙයි ඒ නිසා රාම කතරගම් දෙවියෝ අදහනවා බොහොම අඩුයි ඉතින් ඉන්දියාවේ මේ මේ ප්‍රමිලා බිසවගේ පියා පියතුමන් ප්‍රධාන ඒ කුල પરම්පරාව අදහුවේ කතරගම් දෙවියෝ ඒ නිසා ඒගොල්ලගේ තිබ්බ මහාර්ග වස්තුව තමයි මෙයා අරගෙන ආවේ ඒකේ විශේෂත්වය තමයි ඒ රූපය කිසිම සිත්තරෙක් විසින් හදපු රූපයක් නෙමෙයි කෙනෙක් ඇඳපු රූපයක් නෙමෙයි ආචාර්යෙක් විසින් නෙළපු රූපයකුත් නෙමෙයි ඒක කතරගම දෙවි හාඳුරුව විසින් ස්වභාවිකව එතුමන් වහන්සේ විසින් මවලා ඇයගේ පියාට දීපු රූපය අන්න ඒකයි ඒකේ වැදගත්කම ඉතින් ඒ රූපයත් අරගෙන රජමාලිගාවට ඔය පුරාණ රජමාලිගාව අදත් මහනුවර නගරේ විරාජමානව වැජඹෙනවා ඉතාම හොඳ තත්ත්වෙන් තියෙන රජමාලිගාව ඒකට යන අවස්ථාවේදී දුන්නේ නැහැ අතුලට ගිනියන්න ඒ වෙලාවේ මේ ප්‍රමිලා බිසෝ බිම පෙරලි පෙරලි අඬලා තියෙනවා අඬලා කියවලු මගේ පියා මට දීපු දෑවැද්ද මේක අරයි යන්න ඕනේ කියලා නමුත් එදා හිට බුද්ධරට ප්‍රධානීන් මහා අධිකාරම්වරු අධිකාරම්වරු සහ ගරුතර මහා සංඝ රත්නය කියලා තියෙනවා දෙන්න බෑ ගිනියන්න කියලා මෙතන රජුරොත් අසරණ වෙලා තියෙනවා කරන්න දෙයක් නැහැ ඒ වෙලාවේ ජීවමානව කතරගම් දෙවි හාඳුරුව පෙනී ඉඳලා තියෙනවා පෙනී ඉඳලා කිව්වලු මේ මගේ ස්වභාවික රූපය මේක මම කිසි කෙනෙක් හදපු එකක් නෙමේ මම දීපු රූපය මම මවල දීපු රූපය මගේ පියාණන්ට ඒ නිසා මගේ මේ ස්වභාවික රූපය නුබලා ගිනියන්ට දෙන්නේ නැත්නම් මහරජ
නුබගේ මගුල් ලතා සරසලා මගුල් ලතාගේ පිට උඩ මේ රූපේ තියලා මගුල් ලතා යවන්ටේ කියලා මගුල් ලතා යම් කිසි ස්ථානයක දල දෙක බිම ඇනගෙන කුංචනාද පවත්වමින් දන ගහගෙන ඉන්නවාද ආන් ඒ ස්ථානෙට ගොහින් මගේ රූපේ බිමට වඩම්මලා තියලා එතන තුන් මහල් ප්‍රාසාදයක් හදලා මම එතනට වඩම්මවන්ට කියලා එතනට වඩම්මන්ට කියලා දිවිහාන්දුරෝ අණ කරලා රජුට නොපෙනී ගිහිල්ලා තියෙනවා. ඒ අවස්ථාවේදී රජුරෝ මගුල්ලතා සරසලා මගුල්ලතාගේ පිට උඩ මේ කතරගම දිවිහාන්දුරන්ගේ දේව පිළිමය නැත්තම් දඹරන් පිළිමය තියලා තියෙනවා. ඔබතුමා දන්නවද දඹරන් කියන්නේ මොකද්ද කියලා? අපේ රටේ මිනිස්සු මේ දඹරන් කියන එක දන්නේ නැහැ. මේ පිරිසිදු රත්තරන් නෙමෙයි දඹරන් කියන්නේ. එදා ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාපුවාම පිරිනිවන් මංචකේ පිරිනිවන් පාපුවාම මේ සෑය දෙවිලා තියෙනවා දේහය සෑයේ දෙවිලා තියෙනවා. ඒ සෑයේ දෙවෙනකොට එදා හිටපු රජදරුවෝ ඇවිල්ලා අඬා හෝගාලා වැළපිලා ඒ දේහයට ඒ රජදරුවන් දාගෙන ඉන්න සියලුම අතකර කන සහ මේඝ පළඳනාවාදී සියලු දේවල් දාලා තිනවා දේහය පිච්චෙන සෑයට. අන්න ඒ අවස්ථාවේදී ඒ සෑයෙන් මතුවලා තියෙනවා අවසානයේ ස්වභාවිකව එර්ධියෙන් මතුවලා තියෙනවා පිළිම හතරක්. මම බොහොම සතුටුයි කියන්නේ. ඒවට තමයි කියන්නේ දඹරන් කියලා. ඒවා පිරිසිදු රත්තරන් මේවට තඹ තුතනාගම් රත්තරන් රිදි සහ ජර්මන් කියන ලෝහය. ඒක නැත්තම් පිත්තල වගේ ලෝහය සම්බන්ධ වෙලා තිබිලා තියෙනවා. ඒ වගේන් ඇතිවෙච්ච පිළිම හතරක් තියෙනවා. මේ කතාවට පරිබාහිරුණත් කියන්න ඕනේ. ඒ අපි රට බොහොම වාසනාවන්තයි. ඒ බුදුහාඳුනගේ ශ්‍රී දේහය දෙවිච්ච සෑයෙන් ඇතිවෙච්ච ඒ පිළිම හතරම ලංකාවට තමයි වැඩලා තියෙන්නේ එර්ධියේ. ඒ වැඩපු පිළිම හතර ලංකාවේ පුසුල්පිටිය රජමහා විහාරේ, ලංකාවේ කටාරංගල් රජමහා විහාරේ, ලංකාවේ මාදංගොල් රජමහා විහාරේ සහ අනිකුත් එක මට පොඩ්ඩක් අමතකයි මේ රත්නපුර පැත්තේ විහාරයක තැන්පත් වෙලා තියෙනවා. එයින් ඉතාමත් දර්ශනීය පිළිමය තමයි අදත් මාදංගොල් ඓතිහාසික හඟුරංගෙත මාදංගොල් රාජමහා විහාරයේ තැන්පත් වෙලා තියෙන්නේ. මොකද මම ඒක දැකලා තියෙනවා. මම ගිහලා පුද පූජා පවත්වලා තියෙනවා. මට ඥාති සම්බන්ධයක් තියෙන සංඝ පරම්පරාවක් තමයි ඒ මාදංගොල් රජමහා විහාරයේ වැඩ සිටින්නේ. ඒ නිසා අපි නිතර මේ පන්සලට යනවා එනවා. ඉතාම දර්ශනීය පිළිම හතරක් ඒ වැඩියේ. ඒ වගේ මේකත් දඹරන් වලින් හදපු පිළිමයක්. මේ පිරිසිදු රත්තරන් නෙමේ රත්තරන් හා මිශ්‍ර ලෝහ වලින් හදපු පිළිමයක්. ඒ පිළිමය තමයි රජ්ජුරෝ මගුල් ලතා සරසලා මගුල් ලතා පිට තියලා යවලා තියෙන්නේ. ඒ අත ඇවිල්ලා මෙහි දන ගහගෙන මේ දේවාලේ තියෙන තැන උණ පඳුරක් තිබිලා තියෙනවා. ඒ උණ පඳුර ගව අත දන ගහලා කුංචනාද පවත්වමින් ඉඳලා තියෙනවා. පස්සේ රාජපුරුෂෝ ගිහිල්ලා මහරජතුමාට දැනුම් දීලා තියෙනවා අත නැගිටවන්න බෑ. අත දන ගහගෙන කුංචනාද පවත්වමින් ඉන්නවා දර දෙක බිම ඇනගෙන කියලා. පස්සේ මහරජුරු රජවාසලේ ඉඳලා මෙතෙන්ට වැඩම කරවලා දූලාවෙන් වැඩම කරවලා මෙතෙන්ට ඇවිල්ලා ඒ පිළිමේ වහන්සේ බිමට වඩම්මලා තියෙනවා. ඊට පස්සේ තමයි ඒ හස්තිරාජයා නැගිටලා තියෙන්නේ. නැගිටලා හත්වරක් ඒ හස්තිරාජයා කුංචනාද පවත්වලා තියෙනවා. ඒ අවස්ථාවේදී පස්සේ මේ පිළිමේ මෙතන කුඩා පිළිම මන්දිරයේ තියලා කුඩා දේවාලය තියලා ඒ කුඩා දේවාලෙත් විශේෂත්වයක් තියෙනවා. ඒ දේවාලය හදලා තියෙන්නේ නරේන්ද්‍ර සිංහ රජුරන්ගේ උසට. ඒ කියන්නේ නරේන්ද්‍ර සිංහ රජුර උස නැල්ලු. අඩි 4යි අඟල් 2ක් විතර තමයි රජුර උස. ඒ නිසා එයාගේ යන්න පුළුවන් ප්‍රමාණයට, එයාගේ ඔළුව වදින ප්‍රමාණයට තමයි දේවාලේ උළුවස් හදලා තියෙන්නේ. ඒ කුඩා දේවාලය. ඒක ඇතුලේ තියලා මේ මහා තුන්මහල් ප්‍රාසාදය හදලා දෙවිහාඳුර ඇතුළට වඩම්මන්ට කටයුතු කරලා තියෙනවා. ඒ වඩම්මන වෙලාවේදී, වඩම්මන දවසේ නැකත් වෙලාවේදී නැවත වාරයක් දේවාතිදේව දේව චක්‍රවර්ති කදිර කන්දස්සාමි නමින් හඳුන් ලබන මහා බල සම්පන්න කතරගම දෙවි රාජෝත්තමයන් වහන්සේ නැවත මේ භූමියේ මේ ස්ථානයේ ජීවමානව පෙනී ඉඳලා මහරජු රණ්ඩිගවලු මහරජ මම නුඹට අණ කරනවා. දේව අණක් මම ඔබට කරනවා. ඉත් මොකද්ද යන? ඒ කියන්නේ මගේ රූපය, මගේ මේ පිළිමය දින 15ක් පුරාවට නගරේ සංචාරය කරවා පුද සැනකෙලි මංගල්‍යයක් මට කරන්න ඕනේ කියලා. අන්නේ පුද සැනකෙලි මංගල්‍යය තමයි මේ ඇසල පෙරහැර කියලා ආරම්භ වුණේ.
එවගේම මහරජුරුවන්ට නියම කරලා තියෙනවා එන්ට කියලා එදා හිටපු හාඳුරුරුන්ට එදා හාඳුරු නෙමෙයි වැඩි හරියක් ඉඳලා තියෙන්නේ ගණින්නාංශේලා මොකද උපසම්පදාවේ ආවේ 1736 නේ වෙයි ඒතොර එදා හිටලා ගණින්නාංශේලා ඉඳලා තියෙන්නේ ඒගොල්ලන්ට එන්ට කියලා තියෙනවා ඇවිල්ලා කියලා තියෙනවා නුඹලා මගේ රූපේනේ මගේ පිළිමේනේ උඹලා ඇදුල්ල රජුරුවන්ගේ මාලිගාවට ගෙනියන්න දුන්නේ නැත්තේ නුඹලා මට කරපු අවමානයට නින්දාවට නුඹලා දින 7ක් මේ මහරජ පෙරහැර කරලා අවසානයේ දින 15 මුල් දවසක් මුරුල්ලේ මේ පෙරහැර කරලා අවසානයේ නුඹලා දින 7ක් මට ස්පිරිට් කියලා සෙත් පතන්න ඕනේ කියලා. ඒ වගේම නියෝගයන් නිකුත් කරලා තියෙන නුඹලට සෙත් පතන්න පුළුවන් පිරිත් කියන්න පුළුවන් නමුත් නුඹලට පෑන් පොදක්වත් දේවාලෙන් කැප නැහැ කියලා. අන්න එහෙමයි රජුරෝ නියෝග දෙවියෝ නියෝග කරලා තියෙන්නේ. ඒ පිරිත් කියන්න කියලා තියෙන්නේ නුඹලා හිටගෙන මට පිරිත් කියන්න ඕනේ කිවලු. නුඹලට අසුන් පණවන්න බෑ කිවලු. මහරජුරට කිවලු මහරජා නුඹ අසුන් නොපැමිණිය යුතුයි. පණවන්න බෑ කියලා. ඒ අනුව අදත් ඒ චිරාගත සම්ප්‍රදාය අවිච්ඡින්නව අකණ්ඩව අපි පවත්වාගෙන යනවා. මහනුවර ඇසල පෙරහැර අවසානයේදී දින 7ක් මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මල්වද උභය මහා විහාරයන්හි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා වර ප්‍රමුඛ සානුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා වර ප්‍රමුඛ ගරුතර මහා කාරක සංඝ සභාවේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා පැමිණ දින 7ක් පුරාවට අකණ්ඩව පිරිත් දේශනාවක් පවත්වනු ලබනවා. ලංකාවේ දෙවියන්ට පිරිත් කියනු ලබන එකම ස්ථානය මේ පුණ්‍ය භූමියයි. ඒකේ විශේෂත්වය තමයි මේ පිරිත් කියනකොට අපි හැමෝම පාවිච්චි කරනවා පිරිත් නූලක්. සාමාන්‍යයෙන් පිරිත් නූල අතේ තියාගෙන තමයි පිරිත් කියන්නේ. මෙහි තියෙන විශේෂත්වය තමයි පිරිත් නූල බඳින්නේ දෙවි හාමුදුරන් වහන්සේගේ හස්තයේ. ඒ හස්තයේ බඳින පිරිත් නූල තමයි මිනිසුයි හාමුදුරුයි අල්ලගෙන පිරිත් කියන්නේ. ඒ කියන්නේ දෙවියන්ට පිරිත් කියලා ආවඩන්නේ මෙහෙම වටාපතෙන් ආවඩන්නේ මෙහෙම ආ හැම වෙලෙම ආවඩන්න ඕනේ ආවඩන්නේ දෙවි හාමුදුරන්ට ආවඩන්නේ මිනිසුන්ට නෙමෙයි ආවඩන්නේ දෙවියන්ට ඒ කියන්නේ දෙවියන්ට සෙත් පිළිත් කියන්නේ මොකද ඒක මේ දේවල් දින විශේෂත්වයක් මේ දේවල්ට පමණක් ආමේනික වෙච්ච සිද්ධියක් එතකොට ඒ පිරිතර වැඩම කරන ගරුතර මහා සංඝරත්නයේ අපි බැරි වෙලා පෑන් ටිකක්වත් දෙන්නේ නැහැ පිරිත් අවසානයේ අපි දානේ දෙන්නේ නැහැ පිරිකර පූජා කරන්නේ නැහැ කිසිම දෙයක් අපි කරන්නේ නැහැ එදා රජ අණ පරිදි අදත් අකණ්ඩව ඒ සියලු චාරිත්‍ර සිදු කරන ලබනවා ඒ වගේම මේ ඇසල පෙරහැර මංගල්‍ය පවතුණු ලබන්නේ එදා රජුරු කරපු නියෝගයක් පරිදි දෙවියන් විසින් රජුරට දැනුම් දුන් පරිදි දින 15ක් පුරාවට මේ ඇසල පෙරහැර මංගල්‍ය පවත්වනු ලබනවා. ඒකනම් ඇතුල් පෙරහැර 5යි, කුඹල් පෙරහැර 5යි, රන්දෝලි පෙරහැර 5යි, ඊළඟට දිය කපල ඉවරලා දවල් පෙරහැර පවත්වනු ලබනවා. ඊළඟට විශේෂත්වය තමයි මිනිස්සු කවුරුත් දන්නේ නැති දෙයක් තියෙනවා. මොකද්ද මේ දිය කපනවා කියන්නේ කියන එක? දිය කපනවා කියලා කියන්නේ එදා සුර අසුර යුද්ධයේදී අසුරයෝ පරාජය කරන්න බැරි වුණා. සුරයෝ මිය ගියා. සුරයෝ කියන්නේ මහා බල ඇති දෙවිවරු. සියලුම දෙවිවරු අසුරයන් අතින් පරාජයට පත් වුණා. අවසානයේ දෙවිවරු කීප නමයි කීප දෙනා ඉතුරුනේ. ඒ අය ගිහිල්ලා හිමාලයේ කෛලාස කූටේ භාවනා යෝගිය වැඩ හිටපු දෙවිවරු සාකච්ඡා කරලා ගිහිල්ලා කිව්වා අන්තිමට කියන්න තියෙන එකම එක නේ මහ දෙවියන්ට කියන්න ඕනේ නැත්නම් ඊශ්වර දෙවියන්ට කියන්න ඕනේ අපි බේරගන්න කියලා. නැත්නම් මේ ලෝකේ දෙවිවරු ඔක්කොම ඉවරයි අසුරයෝ රජ වෙනවා කියලා. ඒ අවස්ථාවේදී බොහොම අමාරුවෙන් ගිලා මහා දෙවියෝ නැත්නම් ඊශ්වර දෙවියෝ හිමාලයේ කෛලාස කූටේ වෘතයකට සමවැදිලා භාවනා කරමින් ඉන්න වෙලාවේදී ඒකට ඉදිරිපත් වෙලා තියෙන්නේ ඒ දෙවියන් මේ විශ්ව මේ ශිව දෙවියන්ගේ ඇස් අරින්ට ඕන කෙනෙක් කවුරු හරි. නැත්නම් එයා කියන දේ ඇහෙන්නේ නැහැ නේ යා වෘතයකට සමවැදිලානේ භාවනා කරන්නේ. ඒ නිසා ඒකට ඉදිරිපත් වෙලා තියෙන්නේ අනංග දෙවියෝ. අනංග දෙවියෝ හීසරයක් විදලා තියෙනවා. මේ අපි අදටත් කියන අරංගයාගේ හීසරය අනංගයා කියලා. අරංගයා හීසරය කියලා කියන්නේ ඒකනේ. හීසරයක් විදුමා මේ හීසරය වැදිලා තියෙනවා විෂ්ණු මේ ශිව දෙවියන්ට. එතන ශිව දෙවියෝ තරහෙන් ඇස් ඇරලා තියෙනවා. එතකොට කතාවක් තියෙනවා ශිව දෙවියන්ගේ තුන්වෙනි ඇහැ ඇරපුවම නළලේ තියෙන තුන්වෙනි ඇහැ ඇරපුවම සියලු දෙනා පිච්චිලා විනාශ වෙනවා කියලා. ඒ වෙලාවේ තමයි අනංග දෙවියෝ පිච්චිලා විනාශ වුණේ. නමුත් අදත් අපි අදහනවා අනංග දෙවියෝ දෙවියෝ ඉන්නවා ශරීරයක් නැහැ කියලා. ඒ නිසා පිච්චිච්ච නිසා ඔහුගේ ජීවේ තියෙනවා, ඔහුගේ දේවත්වය තියෙනවා. නමුත් ඔහුට ශරීරය නැහැ අනංග දෙවියන්ට. ඒ එදා සුරසුර යුද්ධෙදී සුරය බේරාගෙන ඉන්න ඉදිරිපත් වෙච්ච දෙවියන්ට අත්විච්ච ඉරණම. ඒකයි මේ Hindu වේද කතාවල තියෙන්නේ. සියලු හින්දු කතාවලේ පැහැදිලි සඳහන් වෙලා තියෙනවා. ඒ අනුව ශිව දෙවියෝ
ඊට පස්සේ දිවිවරු දැනුම් දීලා තියෙනවා මෙහෙම දෙයක් වෙනවා සියලු දෙනාම නැති වෙනවා කියපුවම කියලා දෙන හොඳයි මම කෙනෙක් එහෙනම් උඹලට මේ අසුරය පරාද කරන්න කෙනෙක් දෙන්නම් කියලා තමයි බිඟුවක් දීලා පාර්වතියගේ කුසෙන් කතරගම් දීහාඳුරු උප්පාද වෙලා තියෙන්නේ ඒ නිසා තමයි එයාට කියන්නේ දේවාති දේව දේව චක්‍රවර්ති කදිරකන්දස්සාමි කියලා දෙවියන්ගේ දෙවියෝ කදිරකන්දස්සාමි දෙවිහාඳුරු කියලා එයා යුද්ධයට හපන් දෙවියෝ එයා යුද්ධයට ඉපදිච්ච දෙවියෝ ඒ නිසා තමයි එයා යුද්ධයට ගිහිල්ලා එදා සුර අසුර යුද්ධෙදී සියලුම අසුරයෝ මරලා හිටපු අසුර නායකයා තමයි මහා කියලා නාගරාජයා ඒ මහා කියලා නාගරාජයා කියන අසුරයත් එයා ඝාතනය කරලා මැරුවා මරපුවාම එයාගේ කඩුවේ ගෑවුණා ලේ අන්නේ ලේ හෝදන එකට තමයි කඩුව ජලයට ගහලා ලේ හෝදන එකට තමයි කියන්නේ දිය කපනවා කියලා. ඒක ඒ අනුව තමයි දිය කපවුවේ. දිය කපනවා කියන චාරිත්‍රය. එතනම ඒක මේ අපේ පෙරහැර හා සම්බන්ධ වෙන්නේ කොහොමද? ඒක ඒක සම්බන්ධ වෙන්නේ ඒ අපි කරන්නේ මේක මේ 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 සංසිද්ධිය උනේ ඇහැල මාසෙදී. ඒ කියන්නේ සුර අසුර යුද්ධයේ සිද්ධ වුනේ ඇසල මාසෙදී. ඇසල පොයේදී තමයි ඒ මහා කින නාගරාජයා ඝාතනය කරවුවේ. ඒ නිසා තමයි මේ පෙරහැර මංගල්‍යය ඇසල මාසෙදී කරන්නේ. කතරගම් දෙවියෝ වෙනුවෙන් ඇසල මාසෙදී මේ පෙරහැර කරන්නේ. ඒකල ඇහැල මහේ පොයේ දිනේ පහුවෙදා ඒ ඝාතනය සිද්ධ වුනේ ඒ කඩුව ඒ මේ යගදය නැත කග ඒක ගිහිල්ලා ජලයේ දෝවණය කරලා වතුරට ගහලා හොදලා පිරිසු ජලබාජරියක් අපි ගන්නවා. ඒකට තමයි කියන්නේ දිය කපනවා කියලා කියන්නේ. මිනිස්සු මේක දන්නේ නැහැ. මේක පුරාණ කතාවක්. ඒ නිසා මම මේක දන්නේ මම අවුරුදු 36ක් මේ 37 වෙනි අවුරුද්ද මම මහනුවර ඇසළ පෙරහැරේ යන්නේ. මම තමයි ලංකාවේ ඉන්න ජ්‍යෙෂ්ඨතම බස්නායකිලිමේ මම ලංකාවේ ශ්‍රී ලංකාවේ බස්නායකිලිමේරුන්ගේ සංගමේ ප්‍රධාන සභාපතිවරයා හැටියට අවුරුදු 10කට වැඩි කාලයක් කටයුතු කරලා තියෙනවා. මම අවුරුදු 21යි දවස් දෙකකින් තමයි බස්නායකිලිමේරේ කෙරෙට තීරීපත්ුනේ. මම ලංකාවේ දේවාල ගණනාවක කටයුතු කරලා තියෙනවා. ඒක පොන්චි බාධා කිරීමක් කරනවා. ඒ කියන්නේ ලංකාවේ හිටපු ලාබාලතම නිලමෙතුමා හැටියට පත් වෙලා වාර්තාවක් තිබ්බේ. මම තමයි අවුරුදු 21යි දවස් දෙකෙන් තමයි මම බස්නායකිලිමේරේ කෙරෙට තීරීපත්ුනේ. බස්නායකිලිමේරේ කෙරෙට තීරීපත් වෙන්න ආවම වයස අවුරුදු 21යි. මම අවුරුදු 21යි දවස් දෙකක් සම්පූර්ණ වුණ අවස්ථාවේදී මට පෙර පිනක් තිබ්බ නිසා මට සිද්ධ පුළුවන්කම ලැබුණා ඓතිහාසික කොත්මලේ මොරපේ ශ්‍රී ස්කන්ද කුමාර මහදේවලේ බස්නායකිලි මුදුරේ දරන්නට ලබා ගන්නට. ඒ නිසා එදා ඉඳන් මම මොරපේ කතරගම දේවාලයේ පස්කම නාත දේවාලයේ ඇම්බැක්කේ කතරගම දේවාලයේ නැවත පස්කම නාත දේවාලයේ සහ ඓතිහාසික සතර මහා දේවාලයේ ඒ කියන්නේ මහනුවර ශ්‍රී දංෂ්ඨා ධාතු මන්දිරයේ පමණක් දෙවැනි වන මේ ඓතිහාසික පුණ්‍ය භූමිය නැත්නම් කතරගම දේවාලයේ බස්නායකිලි මුදුරේ දරන්න මට වාසනාව ලැබුණා පෙර පිනක් තිබ්බා. ඒ අනුව තමයි මම මේ කතරගම් දේවාලයේ බස්නායකිලි මුදුරේ කටයුතු කරන්නේ. ඒ නිසා මම මේ මේ තියෙන සියලු සම්ප්‍රදායන් චාරිත්‍ර මම දන්නවා. ඒ වගේම මා කටයුතු කරපු සෑම සියලු දේවාලවලම එදා අවුරුදු 35කට පෙර හිටපු උදවියද බොහෝ දෙනෙක් වයෝ වෘද්ධ වෙලා මිය ගිහිල්ලා තියෙනවා. මම ඒ සෑම සියලු දෙනාම ආශ්‍රය කරලා තියෙනවා. මම තැනකට ගියම මම බස්නායකිලි මේ කෙනෙක් හැටිය දේවාලයට ගියම කරන ප්‍රථම කාර්යය තමයි ඒ පළාතේ ඉන්න වයෝ වෘද්ධ අය රාජකාරිකරුවන් දේවාලවල ඉන්න මොහොට්ටාලලා ගමරාලලා විධානරාලලා නැකත්රාලලා ඇතුළු මුල්තෙන්රාලලා ඇතුළු වයෝ වෘද්ධ අය ගෙන්නලා සාකච්ඡා කරලා ඒ අයගේ දැනුම ලබා ගන්නවා. අරගෙන තමයි මම දේවාලවල කටයුතු කරවුවේ. ඒ ආభాෂයෙන් තමයි මම කටයුතු කරවුවේ. ඒ නිසා තමයි මේ මහනුවර කතරගම් දේවාලයේ කටයුතු කරන්න ලැබුණේ. ඒ වගේම ඔබතුමා ඇහුවා මේ කතරගම දේවාලයට ඇයි කුඩම්මගේ සැලකිලි තියෙන්නේ කියලා. කුඩම්මගේ සැලකිලි නෙමේ එදා ඇත සරසලා දළදා මාලිගාව ගාව ඉඳලා මහ වාසලේ ඉඳලා රජ වාසලේ ඉඳලා ඒ ඇත පිටත් කළේ වෙනකොට ඇත එතකොට එදා මේක තිබිලා නැහනේ වැව. ඕකට ඕකට කියන්නේ ටිගොල් වෙල කියලා කියන්නේ. ටිගොල් වෙල. ඕකට මේ එනවා කඳුරු හතක්. සත් කඳුරක් එනවා. මේ ජලය ගලාගෙන එනවා. හාල් මැස්සන් කඳුරෙන් තමයි වැඩියෙන් වතුර ජලය ඇවිල්ලා තියෙන්නේ. අම්පිටි හාල් මැහි කඳුරෙන් ඇවිල්ලා තියෙන්නේ. හාල් මැහි කඳුර කියන්නේ අපවත් වී වදාළ අසරණ සරණ වැලිවිට සරණංග සංඝරාජයන් වහන්සේ දානේ වළඳලිවිල්ලා පාත්‍රේ හොදපු කඳුර
ඒකට තමයි හාල් මැස්සන කඳුර කිය මෙහි කඳුර කියලා කියන්නේ. ඒ වගේ කඳුරු හතකින් ආපු ජලයෙන් තමයි පසු කාලයක කිරි මුහුද නැත්නම් ඔය මහනුවර ඓතිහාසික වැව හදලා තියෙන්නේ. ඊටසිරි තිබ්බ ටිඟුල් වෙල. එතකොට රජුරෝ එවපු යතා එහිඳන් ඇවිදගෙන ඇවිදලා ඇවිල්ලා මේ කැලේ තිබිලා තියෙන්නේ. ඇවිල්ලා මෙතන තමයි දණ නමස්කාර කරලා තියෙන්නේ. නමුත් මෙහි විශේෂත්වයක් තියෙන මේ මහනුවර කතරගම දේවාලේ. ඒ මොකද එදා රජ දවස නරේන්ද්‍ර සිංහ රාජෝත්තමයන් වහන්සේ මේ දේවාලේ හදපුවාම හදලා ඉවරලා බලපුවාම පුදුම විශේෂත්වයක් තිබිලා තියෙනවා. මොකද මේ දේවාලේ මහා වාහල් කඩේ කොටයි, පත්තිරිප්පේ කොටයි සරල රේඛියව තියෙන්නේ. අහඹයක්. අහඹයක්. අදත් බලන්න පුළුවන් මාලිගාවේ පත්තිරිප්පේ කොටේ ඉඳන් බලපුවම සරල රේඛියව මේ දේවාලේ මහා වාහල් කඩේ කොට තියෙන්නේ. අන්න එකයි දෙවියන්ගේ හාස්කම කියන්නේ. දෙවියෝ රජුරෝ හිතලා නෙමෙයි හැදුවේ. නමුත් හදලි ඉවරලා බලපුවම කොට දෙක සරල රේඛියයි. ඒක මේ මෑත කාලේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් තහවුරු වුණා. මේ අපේ දේවාලේ මහා වාහල් කඩ කොට දැන් වර්ෂ එකහමාරකට විතර ඉස්සර වෙලා රිලව් විසින් කඩලා බිමට දැම්මා. බොහොම අභාග්‍ය සම්පන්න දෙයක්. ඊට පස්සේ ඒක කෑලි තුනකට වෙන් වුණා. නමුත් විනාශ වුණේ නැහැ. වෙන් වුණා ඒ හක් කරලා තිබුවා. පෑසුම් වලින් විතරයි කැඩලා තිබ්බේ. පස්සේ මම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ උපදෙස් මත ඒ කොට සුද්ධ කරවුවා. සුද්ධ කළා රත්තරන් ගානට ඒක සම්පූර්ණයෙන් සුද්ධ කළා බලපුවාම ඒකේ ලියලා තියෙනවා අත්තරගම බණ්ඩා දලදා මාලිගාවට නරේන්ද්‍ර සිංහ රජුට දුන්නා කියන වචනේ කොටලා තියෙනවා. අත්තරගම බණ්ඩා දලදා මාලිගයට නරේන්ද්‍ර සිංහ රජුට දුන්නා කියන වචන කාණ්ඩේ කොටලා තියෙනවා. ඒකෙන් තහවුරු වෙනවා මේ කොට දලදා මාලිගාවේ තිබිලා තමයි රජුරෝ ගෙනල්ලා මෙහාට පලන්දලා තියෙන්නේ කියන එක. මම හිතන හරි අපූර්වට අපි කතා කරනවා අපේ ඉතිහාසය ගැන. මොකද මේ ඉතිහාසය වැළලී යනවා නිල මෙතුමනි. මේක කවුරුත් මේ වෙනකොට දන්නේ නැහැ. ඉතින් අපි හෙලරාස් උත්සාහ කරන සෑම විටම අපේ වැළලී යන ඉතිහාසය කුමන හෝ ආකාරයකින් ඔබට දෙන්න අපි කතා කර කර ඉන්නේ. මහනුවර කතරගම් දේවාලේ බාරකාර බස්රායනීලක තැන්පත් ගැමුණු වලසින්දර මෙතුමන් එක්ක මම අවසාන වශයෙන් ඔබතුමන්ගේ ප්‍රශ්නයක් අහනවා. මෙවර පෙළහරේ ඔබට තිබෙන රාජකාරිය මොකද්ද? මෙම ඓතිහාසික පෙරහැරේ හතරවන කුඹල් පෙරහැර අයිති මහනුවර කතරගම දේවාලයට. මම සියලු චිරාගත සම්ප්‍රදායානුකූලව පෙරහැර කටයුතු කරන්නේ. අනිකේ විශේෂත්වයක් තියෙනවා මේ මහනුවර පෙරහැර පොඩ්ඩක් පරක්කු වෙනවා කියලා. ඇත්ත කතාව. ඒ පරක්කු වෙන්නේ කතරගම දේවාලය ඉස්සරහින් පෙරහැර යනකොට අපි සම්ප්‍රදායානුකූල දෙහි හඳුනන මුල්තැන් බාන්න ඕනේ හය හමාරට. මුල්තැන් බාලි වල තමයි මම දෙහි හඳුන වඩම්මන්නේ. ඒ නිසා කලින් නැගත් දියදුනට මට කරන්න දෙයක් නැහැ. මෙතෙන්ට ඇවිල්ලා හිටගෙන ඉන්න ඕනේ මගේ දේවාලේ පෙරහැර වඩම්මනකම්. මම සම්ප්‍රදාය රකින්නවා හරියටම. අකුරටම ඒ දේ කරනවා. ඒ නිසා තමයි කතරගම දේවාලේ ඉස්සරහින් පෙරහැර යනකොට බොහෝ වෙලාවට පෙරහැර චුට්ටක් පරක්කු වෙන්නේ. දියවඩල මෙතුමන් මාලිගාවෙන් එළියට ඇවිල්ලා පහපාරි හිටගෙන ඉන්න සිද්ධ වෙනවා බොහෝ අවස්ථාවල. අනිකුත් දේවාලවල නිල මෙතුමන්ලා එළියට ඇවිල්ලා වීදියේ හිටගෙන ඉන්න සිද්ධ වෙනවා බොහෝ අවස්ථාවල. ඒක කරන්න දෙයක් නැහැ. නැකත් දියදෙන හැටියට නමුත් දේවකාරිය උතුම්. මට ප්‍රථමයෙන්ම මේ රාජකාරිය කරලා තමයි දෙහි හඳුර වඩම්මන්නේ. ඒ කියන්නේ මුල් තැන් බාලා දෙහි හඳුරට අපි සිංහල භාෂාවෙන් කියනවනේ දෙහියට කන්ට දීලා තමයි දෙහි හඳුර පෙරහැරට ගන්න. මම හිතනවා හෙලරහස් අපිත් හරි වාසනාවන්තයි වැළලී යන ඉතිහාසයක් කරුණු කාරණා හරි පැහැදිලිව නිලමෙතුමන් එක්ක කතා කරන්න ලැබීම සම්බන්ධයෙන් මම හිතනවා මම මෙහෙම කිව්වොත් නිවැරදි නිලමෙතුමනි ඔබතුමන් ඇවිදින විශ්වකෝෂයක්. මම හිතනවා හෙලරහස් අපිට ඉදිරි වැඩසටහන් කීපයකටම ඔබතුමා සම්බන්ධ කරන්න අවශ්‍යතාවය එයි. මොකද ප්‍රේක්ෂකයන් අපේ නිල්ලීමක් කරන අනිවාර්යයෙන්ම ඔබතුමන් එක්ක තවත් වැඩසටහන් කරන්න. ඉතින් ඒ බලාපොරොත්තුවත් එක්ක අදට හෙලරහස් ඔබෙන් සමු ගන්නවා. නිලමෙතුමනි අපිත් එක්ක සම්බන්ධ වුණාට ඔබතුමන්ට බොහොම ස්තුතියි. ඔබතුමන්ගේ ඉදිරි ගමන සර්වප්‍රගාමීව ආයුබෝවන්. සෑම සියලු දෙනාටම හෙලරහස් මේ නාලිකාවට මගේ සුභාශිංසන පළ කරනවා. ඒ වගේම මම මේ රටටම සුභාශිංසන පළ කරනවා. මේ රට මේ පෙරහැරෙන් පස්සේ සුඛිත මුදිත භාවයට පත් වෙලා නිරෝගී වෙලා සෑම සියලු දෙන ජනතාවට නිදහසේ ජීවත් වෙන්න මේ ලංකාවටත් සකල ලෝකෙටම ඇති වෙලා තිබෙන මේ කොරෝනා උවදුර නැත්නම් වදුරු වසංගතය නැති වෙලා රට ජනතාව සුවපත් වෙලා සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් ඇති වේවා. ජනතාවට ආයු වර්ණ සැප බල ප්‍රඥාව පහළ වේවායි ප්‍රාර්ථනා කරමින් මම නිහඬව ස්තුතියි.